Hi, welcome back to our team with Sapna. I think I have told you that I am going to tell 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 you that I am going තියෙන අපේ මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න නමුත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නට කලින් ingredients කියවලා බලන්න හොඳ නරක කියවලා බලන්න මොකද long term effects තියෙන්නට පුළුවන් ඊට අමතරව tools ගැන කතා කරපුවම ඕගොල්ලන්ට epilators පාවිච්චි කරන්නත් පුළුවන් එහෙමත් නැත්නම් tweezers එකක් පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් ඕගොල්ලොන්ට මම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම සාමාන්‍ය මූණේ සමහරුගේ මේ නිකටේ වගේ ස්ථානවල සමහර කෙස් ගස් එකක් දෙකක් තියෙනවා ටිකක් ඝනකම් භාවයෙන් වැඩි ඉතින් එවැනි අවස්ථාවලදී ඕගොල්ලන්ට පුළුවන් shave කරන්න කලින් ඒ කෙස් ගස් එකක් දෙකක් තියෙන ඒවා epilator එකකින් හරි එහෙමත් නැත්නම් tweezers එකකින් ගලවලා ඉවත් කරන්න ඉතින් එතකොට Shave කරන්න ගොඩක් ලේසි. හරි. දැන් එහෙනම් අපි බලමු මේ ක්‍රමයේ කරන්න සුදුසු වගේම කරන්නට සුදුසු කට්ටිය කවුද කියලා. ඉතින් ඔයාට තියෙන සාමාන්‍ය තත්ත්වයට වඩා ටිකක් වැඩිපුර hair grow වෙන තත්ත්වයක් නම් ඔයාට මේක කරන්නට පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාගේ skin එකේ pimples තියෙන්න බෑ, breakouts තියෙන්න බෑ, ඔයාගේ skin එකේ eczema වගේ තත්ත්වයන් තියෙන්නට බෑ. ඊළඟට ඔයාගේ skin එකේ ගොඩාක් hyperpigmentations තත්ත්ව තියෙන්නට බෑ. ඉතින් එවැනි කට්ටියට මේ වගේ method එකක් එච්චර හරියන්නේ නැහැ. මේ method එක විතරක් නෙමෙයි. Vaccine එකක්, training එකක් වුණත් මම අනුමත කරන්නේ නැහැ. ඊට අමතරව ඔයාට තියෙන මේ hormonal imbalance එකක් නිසා ඇති වෙන අනවශ්‍ය විදිහට රෝම වැවීමේ ශීඝ්‍රතාවය වැඩිවීමක් නම් ඉතින් එහෙම කෙනෙක් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදේශයක් පතන්නට ඕනේ. මොකද ඔයාට තියෙන්නේ මේ hormonal imbalance එකක් හින්දා ඇති වෙන තත්ත්වයක් නේ. ඉතින් ඒ කෙනෙක් මේ වගේ techniques try කරා කියලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට බෑ. හරි. දැන් එහෙනම් අපි කතා කරමු මේ ක්‍රමයේ තියෙන වාසි මොනවද කියලා. ඉතින් වාසි ගත්තාම පළවෙනි එක තමයි ඔයාගේ skin එක clean වෙනවා, clear වෙනවා. ඊළඟ එක තමයි අපි මේ ගන්න skin care products තියෙන ඉතින් මේ දේවල් වලින් අපිට වැඩි benefit එකක් ලබා ගන්නට පුළුවන්. ඒකට හේතුව තමයි මේ විදිහට shave කරනවා කියන්නේ ඇත්තට මේකත් mechanical exfoliation method එකක්. ඉතින් මේ විදිහට අපි මැරුණ සම ඉවත් වෙනකොට අපි මේ ගන්න දේවල් වලට පහසු වෙනවා අපේ skin එක හරහා absorb වෙන්නට පුළුවන්. ඒ නිසා වැඩි ප්‍රතිඵලයක් අපිට ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඒතර තුන්වෙනි එක අපේ skin එකේ texture එක වැඩි දියුණු කරන එක. ඒකට හේතුව තමයි මේ විදිහට mechanical exfoliation එකකින් අපේ skin එකේ තියෙන මැරුණු සම ඉවත් වෙනකොට skin එක විසින් නව සෛල නිෂ්පාදනය වේගවත් කරනවා. ඉතින් ඒ හා සමගම skin එකෙන් collagen නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. collagen නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඉතින් ඔයාලට පොඩි පොඩි scars තියෙන කෙනෙක් නම් ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඔයාගේ skin එකේ තියෙන scars ක්‍රමක්‍රමයෙන් fade වෙලා යන්නට මෙන්න මේ ක්‍රමය කරනකොට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මමත් දන්නවා ස්කාස් රිමූව් කරන එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. දීර්ඝ කාලයක් යන වැඩක්. ඒ වගේම ඉතාමත් හැමින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නට බෑ. හරි. දැන් එහෙනම් කතා කරමු ආවාසි මොනවද කියලා. ඉතින් ආවාසි ගැන ගත්තාම ප්‍රධානම ආවාසි තමයි අපේ ස්කින් එකේ බම්ස් ඇති වෙන්නට පුළුවන්, ingrown hairs ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ දෙකම ඇති නොවෙන්නට අපි කොහොමද ෂේව් කරන්නේ කියලා අද මම කියලා දෙනවා. ඒ නිසා දිගින් දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩක් දෙනෙකුට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නය. අපි මේ විදිහට ෂේව් කරපුවාම ඊළඟට එන කෙස් වඩා ඝනකමින් යුක්ත වේද? ඊළඟ දිගින් දිගටම මේක නිරන්තරයෙන්ම වැවෙන්නට පටන් ගනීද අපිට නිතරම ෂේව් කරන්න සිද්ධ වේද? ඉතින් එවැනි දෙයක් නම් මට උනේ නැහැ. ඉතින් සාමාන්‍ය තත්ත්වය යටතේ තී කොහොමත් එවැනි දෙයක් වෙන්නට හේතුවකුත් නැහැ. ඉතින් ඇත්තට මෙතනදී වෙන්නේ මේකනේ අපි දැන් මෙහෙම ස්කින් එක දිගේනේ ෂේව් කරන් යන්නේ. එතකොට මේ කෙස් ගහ කැපිලා යන්නේ ස්කින් එකට ඉතාමත් ආසන්නව. ඒ කියන්නේ ටිකක් ඝනකමින් වැඩි ස්ථානයක ඉන්නේ. ඉතින් අපි හිතන්නකෝ දැන් අලුතින්ම කෙස් ගහක් වැවෙනකොට ඒ hair එකේ tip එකේ සහ දැන් මෙතන කැපිලා ගිහපු blunt end එකේ ඒ ඝනකමේ වෙනසක් තියෙනවනේ. ඉතින් ඒ නිසා තමයි දැන් අපිට මෙහෙම කෙස් ගස් වැවෙනකොට හිතෙන්නේ අනේ මේ ඝනකමෙන් වැඩි කෙස් ගස් තමයි වැවෙන්නේ කියලා. නමුත් ඒක නෙමෙයිනේ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් කෙස් ගහ වැවුනට පස්සේ ඔයගොල්ලොන්ට පේන්නේ වෙනසක් නැහැ. අර කලින් තිබ්බ ඝනකමම තමයි තියෙන්නේ කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ විසඳුමත් මම කියන්න මගේ මේ මුණ දෙපැත්තේ මේ කන ළඟ සෑහෙන කෙස් තිබුණා. මීට වඩා දිගට ඝනකමට කෙස් තිබුණා. නමුත් මම ෂේව් කරන
කරනකොට දැන් මේම එන්න 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 ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි මට ඒ ගැන නම්. ඉතින් සෑහෙන තිබුණා මගේ මුලින්. දැන් එහෙම වැවෙන්නේත් නැහැ ඇත්තටම. දැන් වැවෙන ප්‍රමාණයත් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම එහෙම නිතර නිතර ෂේව් කරන්නේ නැහැ. මම ඇත්තටම ෂේව් කරන්නේ සති 3කට එකපාරක් විතර. ඉතින් ඕගොල්ලන්ටත් එහෙම try කරන්න පුළුවන්. නිතරම ෂේව් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම මේ ඉන්න තත්ත්ව ගත්තතේ මම දැන් සති 5කින් විතර ෂේව් කරේ නැහැ. ඒ වගේම තමයි clean up එකක් කරලත් නැහැ. ඉතින් ඒ නිසා මගේ දැන් pimples එහෙම එකක් දෙකක් එන්නට පටන් ගෙන තියෙන්නේ. හරි එහෙනම් දැන් අපි බලමු ingrown hairs නැති වෙන්න, එතකොට bumps ඇති නොවෙන්න අපි කොහොමද හරි විදිහට ෂේව් කරන්නේ කියලා. හරි එහෙනම් දැන් මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ මූණ හොඳින් පිරිසිදු කරගෙන ඉන්න එක. ඉතින් පිරිසිදු කරන්න සාමාන්‍ය තත්ත්වයට තියෙදි නම් ඔයාලට ඕන අපරා face wash එකක් පාවිච්චි කරන්න හෝ cleanse එකක් පාවිච්චි කරන්නට මේකප් කරලා ඉන්නවා නම් ඔයා මේකප් රිමූවින් එක cleanse එකක් හරි මොන හරි මයිසර් බෝට් එකක් හරි පාවිච්චි කරලා ඔයාගේ මේකප්ස් ටික රිමූව් කරගෙන ඉන්නට ඕනේ. ඉතින් මම අද පාවිච්චි කරන මගේ අලුත්ම cleanse එක තමයි මෙන්න මේ Neutrogena Hydra Boost cleanser එක. ඉතින් මේකෙන් තමයි මම අද මූණ wash කරගන්නේ. හරි එහෙනම් මුලින්ම කොණ්ඩේ හොඳට පිටිපස්සට කරලා ගැට ගහගෙන cleanse කරගෙන ඉමු. හරි දැන් එහෙනම් අපි දෙවෙනි ස්ටෙප් එක ගැන කතා කරමු. ඉතින් දෙවෙනි ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් කරන එක. ඉතින් ඔයා මේ වගේ ෆේෂල් හෙයා රිමූවල් මෙතඩ් එකකට යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එක ස්ක්‍රබ් කරලා තියෙන්න ඕනේ. ඉතින් ස්ක්‍රබ් කරන්න පාවිච්චි කරන ස්ක්‍රබ් එක එහෙමත් නැත්නම් එක්ස්ෆෝලියේට් එකේ AHA BHA වගේ සංයෝග අඩංගු වෙලා තියෙන්න බෑ. ඉතින් ඔයා පාවිච්චි කරනකොට ඔයා හැම වෙලාවෙම ෆිසිකල් එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරන්න කිමිකල් එක්ස්ෆෝලියේට් එකකට යන්නේ නැතුව. මොකද අපි කොහොමටත් දැන් මේ ෂේව් කරනවා කියන්නේ ඒකිනුත් මෙකැනිකල් එක්ස්ෆෝලියේෂන් එකක් සිද්ධ වෙනවනේ. ඒ නිසා අපේ ස්කින් එක ඕවර් එක්ස්ෆෝලියේට් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට ජෙන්ටල් එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරන්න. ඉතින් අද මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්පාසිලෝන් එකේ එන සිට්‍රස් ඇන් රෙඩ් සැන්ඩල් ජෙල් එක්ස්ෆෝලියේට් එක. ඉතින් මේ විදිහට ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා ඒ ස්ක්‍රබ් එකේ ගහලා තියෙනවනේ වෙනම ඉන්ස්ට්‍රක්ෂන්ස් නේද? ඉතින් ඒවට අනුව අපි කටයුතු කරන්නට ඕනේ. ඉතින් මම මේ විදිහට විනාඩියක් විතර ඉඳලා හොඳට ස්ක්‍රබ් කරලා මේක මද උණුසුම් අතරින් සෝදගන්න යන්නේ. හරි තුන්වෙනි ස්ටෙප් එක තමයි මූණ හොඳට ඔයිල් කරන එක. ඉතින් ඔයිල් කරන්න මම අද පාවිච්චි කරන රෝසිප් සීඩ් ඔයිල් එක ది ඕඩිනරි එකේ එන මෙන්න මේ ඔයිල් එක. ඉතින් ඕගොල්ලන්ට මේක නැත්තම් ඕගොල්ලන්ට ඕනම් පුළුවන් නන් කොමෙඩජෙනික් ඕනම ෆේස් ඔයිල් එකක් පාවිච්චි කරන්න. ඉතින් එහෙමත් හොයාගන්න නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ඔලිව් ඔයිල් එහෙමත් නැත්තම් තල තෙල් ඒ දෙයත් නැත්තම් පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් කොමෙඩජෙනික් ඒ නිසා ඕගොල්ලෝ කරලා ඉවරුනාට පස්සේ ඒ ඔයිල් ගතිය සම්පූර්ණයෙන්ම ක්ලෙන්ස් කරලා අයින් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ වගේ ඔයිල් එකක් පාවිච්චි කරපුවාම ඊළඟ වතාවේ ආපහු ක්ලෙන්ස් කරන්න ඒ තරම් අවශ්‍ය නැහැ. ඉතින් ඔයිල් ගතිය ගොඩක් වැඩි නම් විතරක් ඕගොල්ලන්ට පුළුවන් ක්ලෙන්ස් කරගන්න. දැන් මම මේ විදිහට හොඳට ඔයිල් කරගන්න යන්නේ මගේ ෆේස් එක. මේ විදිහට ටිකක් හද කරන්න. හරි ඉතින් ඊළඟට කරන්න ඕන දේ තමයි මේක තමයි අපි පාවිච්චි කරන ටූල් එක. මේක තමයි අපි පාවිච්චි කරන රේස් එක. ඉතින් මේ රේස් එක අර පිරිමි ළමයි පාවිච්චි කරන රේස් එකට වඩා ගොඩක් වෙනස්. මොකද එහෙම නැත්නම් ලේඩි රේසස් තියෙන ඒ දේවල් වලට වඩා වෙනස්. මොකද ඒ තරම් ෂාප් නැහැ මේක. ඔගොල්ලෝ සමහර විට පළවෙනි වතාවට පාවිච්චි කරන කෙනෙක් නම් හිතේ අනේ කඩේ එක්ක නම් මට මේ මොට් එකක්නේ තීර තියෙන්නේ කියලා. එහෙම නැහැ. මේකෙන් ටිකක් අර එක ළඟ දෙතුන් පාරක් කරන්න ඕනේ අපිට මේ කෙස් ගස් රිමූව් කරගන්න නම්. ඉතින් ඒ මේකේ හැටි. ඉතින් මේකක් ඔගලන්ට මේකක් ලූස් ඉදිරිය ගන්න නම් රුපියල් 50ක් වගේ මිදිරකට ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉතින් පැකට්ස් තියෙන ඕන තරම් ගන්න. හරි ඉතින් මේක පාවිච්චි කරනකොට ඔගොල්ලෝ දැන් මේක බ්ලේඩ් එකක්නේ තියෙන්නේ. මේක සමහර ඒවා එනවා ඇත්තට මේ බ්ලේඩ් එක රීප්ලේස් කරන්න පුළුවන් විදිහට. සමහර ඒවා එනවා රීප්ලේස් කරන්න බැරි විදිහට. ඉතින් කෝකටත් හොඳයි ඔගොල්ලෝ පාවිච්චි කරනකොට සර්ජිකල් ස්ප්‍රේට් ටිකක් දාලා මේකේ මෙන්න මේ බ්ලේඩ් එක පිරිසිදු කරගන්න එක. මේක හදිස්සියේ ඒවත් කන්ටමිනේට් වෙලා තිබ්බොත් එහෙම නැත්නම් අපිට වෙන වෙන ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්. පිම්පස් දාන්න පුළුවන්. ඊට වඩා දේවලුත් වෙන්නට පුළුවන්. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ ළඟ සර්ජිකල් ස්ප්‍රේට් හොයාගන්න නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕඩිකලොන් ටිකක් පාවිච්චි කරන්න බලුවා. ඉතින් ඕඩිකලොන් එකත් ඉවර වෙලා කියනක එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් හොඳට අපි ටූත් බ්‍රෂ් තියෙන ටූත් බ්‍රෂ් එකට පාවිච්චි කරන්න තියෙකකට සබන් ටිකක් ගාලා මේකේ මේ තියෙන බ්ලේඩ් එක හොඳට බ්‍රෂ් කරන්න. ඒකෙනුත් ඉතින් කන්ටමිනේෂන්ස් තියෙනවා නම් අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් සර්ජිකල් ස්ප්‍රේට් හරි එහෙමත් නැත්නම් ඕඩිකලොන් හරි තියෙනවා නම් අපි මේ විදිහට මේක
පිරිසිදු කරගන්නට ඕනේ. සාමාන්‍යයෙන් මම කියන්නේ මේක වතාවන් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් එහෙම බැරි අවස්ථාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ වතාවන් 3-4ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි ෂේව් කරන්න පටන් ගමු. පළවෙනි දේ තමයි ඔයා හොඳට පේන කණ්ණාඩියක් ළඟට යන්න ඕනේ. ඊට පස්සේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හොඳට බලන්න අපේ කෙස් ගස් වැවිලා තියෙන පැත්ත මොකක්ද කියලා. අපි හැම වෙලාවෙම ෂේව් කරන්නේ කෙස් ගස් වැවිලා තියෙන පැත්තට. ඉතින් එක එක තැන්වල එක එක පැත්තට නෙවෙවිලා තියෙන්නේ. අපි ෂේව් කරන්නත් ඕනේ ඒක දිහා බලාගෙන හොඳට ඒ පැත්තට. ඉතින් එහෙම කරපුවම අපිට ingrown hairs එන්නේ නැහැ. ඊළඟ දේ තමයි අපි මේ බ්ලේඩ් එක තියාගන්න විදිහ. දැන් අපි ගත්තොත් එහෙම අපේ මෙල් ස්ථානයේ අපි ෂේව් කරනවා කියලා. එතකොට අපි මේ විදිහට බ්ලේඩ් එක පහසුවෙන් අල්ල ගන්න ඕනේ. අපේ සමමත ගොඩක් ලොකු බලයක් යොදන්නේ නැහැ. හරියම සැහැල්ලුවෙන් තමයි බලයක් යොදන්න ඕනේ. ඉතින් මෙහෙම අපි මේ විදිහට තිබ්බොත් එහෙම අපි කියන අංශක 90ක් ආනතයි සමත් සමග. අපි මේක මෙන්න මේ අතරේ කියන්නේ ඒ අංශක 90න් හරියට භාගයක් විතර. ඒ කියන්නේ අංශක 45ක් ආනතව තියලා තමයි අපි මේක මෙහි ෂේව් කරන්න ඕනේ සම දිගේ බොහොම සෙමින්. ලොකු ප්‍රෙෂර් එකක් යොදන්නේ නැතුව. ඉතින් මේ මගෙන් ඇත්තටම අපිට ingrown hair ලැබෙන එක නතර වෙනවා. ඊට පස්සේ අපේ ස්කින් එකේ bumps එන එක නතර වෙනවා. red වෙන එක නතර වෙනවා. මේ වගේ ගොඩක් දේවල් මේ වගේ ටෙක්නික්ස් වලින් අපිට cover කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ෂේව් කරමු. හරි. දැන් එහෙනම් මම මේ හරියෙන් පටන් ගන්නම් ඉස්සලාම. අපි පටන් ගන්නකොට ඉස්සලාම අපි හම් සුට්ටක් කොහොම ඇඟිල්ලෙන් උඩට තද කරලා අදිනවා. එතන අදිනකොට අපිට පුළුවන් හරිය ලේසියෙන් මේක කපා ගන්න. හරි. හරි. ඉතින් මේ පේන විදිහට ඔයගලන්ට මුළු මූණම ෂේව් කරගන්න පුළුවන්. පේනව නේද ඔයගලන්ට සුට්ටක් යටට මේ අනවශ්‍ය රෝම ටික කැපිලා අයින් වෙන විදිහ. ඉතින් මේක හෙමීට කරන්න ඕන වැඩක්. ඒ වගේම තමයි ප්‍රෙෂර් එක අඩුවෙන් යොදලා කරන්න ඕන වැඩක්. ඉතින් ඔයගොල්ලෝ මේක මේ විදිහට කරනකොට අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගෙන මූණ එක කොනකින් පටන්ගෙන කරන්න. ඉතින් තැන් තැන් කරන්න යන්න එපා. ඉතින් අද මම ඔයගොල්ලන්ට හොඳටම මගේ කේස් වැවිලා තියෙන ප්‍රදේශයක් හින්දා තමයි මම මේ කන ළඟින් පටන් ගත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පටන් ගන්නව නම් ගොඩක් හොඳයි. නළලෙන් පටන් ගන්න එක. ඉතින් මම අද නළල ෂේව් කරන්නේ අන්තිමේටම. නළල ෂේව් කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ අයබ්‍රෝස් දෙකත් මේ මගින්ම ෂේව් කරගන්න, ෂේප් කරගන්න. හරි. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මුළු මොහොනම ෂේව් කරගන්න ඕනේ. හරි පිළිවෙලට හොඳට කණ්ණාඩියකින් බලාගෙන මේ වැඩේ කරන්න. මොකද කෙස් ගහේ දිශාවටම තමයි අපි මේ දේ කරන්න ඕනේ. ඉතින් දිශාව වෙනස් වුණොත් තමයි අපිට ingrown hairs එන්නට ඉඩකඩක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කරන්න ඕන ස්ටෙප් එක තමයි දැන් ඔයගොල්ලන්ට ගොඩාක් ඔයිලි ගතිය තේරෙනවා නම් ඔයගොල්ලොන්ගේ අතට ඊළඟට ඔයගොල්ලොන්ගේ ෆේස් වොෂ් එක පාවිච්චි කරලා මූණ හෝදන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් ඒකිනුත් ඔයගොල්ලන්ට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ඔයා සාමාන්‍ය පාවිච්චි කරන මොයිස්චරයිස් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔය ස්ටෙප්ස් තුනත් අනිවාර්යෙන්ම ඔයා කරන්නට ඕනේ මේ ෂේවින් මෙතඩ් එක සම්පූර්ණ කරගන්න නම්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම තවත් කෙනෙකුට වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න. බයි බයි. See you guys.